Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Ubasamata Samaya Satuta Udaveva. Islam Handinvimak Vedasatahata Aramba Kirimata Pratamein Apage Aradhanava Piliaragana Ada Memestaneta Femini Seludinaoma Silohan Taujamat Sangvidane Sabhapati Vashein Mama Sadarin Piliganava Oba Hamotama Danava අද මාලිගාවත්ත ප්‍රදීපා මෙම උත්සව ශාලාවේදී ඉස්ලාම් හැඳින්වීමක් පැනේට පිළිතුරු මෙම වැඩසටහන සංවිධානය කිරීමට ප්‍රධානම හේතුව අපි හැමෝම කතා වෙන දෙයක් තමයි මේ ලංකාදීපයේ ජීවත් වෙන අපි හැමෝම එක මවකගේ දරුවන් වශයෙන් සාමයෙන් සතුටෙන් සමාදානයෙන් එකිනෙකා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන රටක් වටපිටාවක් සමාජයක් හදන්න ඕනේ. අපි එකිනෙකා තේරුම් ගත්ත සමාජයක් හදනවා නම් මුලින්ම අපි අතර තියෙන හිතේ තියෙන ඕන යම්කිසි ප්‍රශ්නයක් සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් අපි අතර එකිනෙකා අපි අවබෝධ කරගෙන නැහැ. අපි එකිනෙකා අවබෝධ කරගෙන නොමැති නිසා තමයි අපි දන්නවා පෞගිය කාලයේදී එතෙන් ලොකු ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න මූලිකම හේතුව උනේ ඒක තමයි. මොකක් හරි පොඩි දෙයක් සමාජගත කරාම අපි ඒක එහෙම්මම වැළඳ ගන්නවා මොකද අපිට ඒකට පිළිතුරක් දන්නේ නැහැ. අපි සාමාන්‍ය කටින් වචනෙන් කියන දෙයක්නේ අපි හැමෝම එක මවකගේ දරුවන්. ඇත්ත අපි ඔක්කොම එක පියෙක්ගේ එක පිරිමියෙක්ගේ එක කාන්තාවකගේ මේ ලෝකෙට බිහි වෙච්ච කට්ටිය. අද ලෝකේ කෝටි 700 ගණනක් ජනග්‍රහණයක් තිබුණත් මුළු ලෝකෙම ලංකාවේ අපි කෝටි 2කට ආසන්න ජනග්‍රහණයක් ඉන්නවා. අපි දැන් ත්‍රිකෝණයක් වගේ ආරම්භ වළපුවාම ත්‍රිකෝණේ මෙහෙම ආපුවාම දැන් ඉන්නේ ත්‍රිකෝණේ උඩම හරිය කෝටි 700 ගණනක්. ඒ ත්‍රිකෝණේ පටන් ගන්න තැන තියෙනවානේ. එතන ගත්තාම මේ ලෝකේ ඉන්නේ පළවෙනි පිරිමියා පළවෙනි කාන්තාව. අපි වචනින් කිව්වට කුර්ආනයේ වැකියක් තියෙනවා 49 වෙනි වැකියේ 13 වෙනි වචනෙන් සර්වබලධාරි දෙවියන් කියනවා මිනිසුනි අපි එක පිරිමියෙක්ගෙන් හා එක කාන්තාවන්ගෙන් ඔබව නිර්මාණය කළේ කියලා. එතකොට ඇත්ත අපි එක මවකගේ එක පියෙකුගේ දරුවන්. ඒ වුණාට අපි ජාතින් වශයෙන් සංස්කෘතික වශයෙන් ගෝත්‍රික වශයෙන් අපි වෙන් වී සිටිනවා. එහෙම වෙන් වෙලා හිටියත් අපි හඳුනා ගත්තා නම් අපි කවුද ආගම කියන්නේ සංස්කෘතික කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තා නම් තව එක් කට්ටියකගේ ඌමනාවකට අපිව වෙන් කරන්න බෑ. එහෙම සමාජයක් අපි අතර ඇති වුණානේ. එතකොට ඒක පැහැදිලි කිරීමට තමයි අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉස්ලාම් හැඳින්වීම පැනේට පිළිතුරු වැඩසටහන අපි සංවිධානය කරලා පවත්වාගෙන යන්නේ. එක උදාහරණයක් කියනවා සාමාන්‍යයෙන් ඇයි අපි දැනගන්න ඕනේ දැන් ඇත්තම කියනවනේ ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ අපේ සහෝදරයෝ බුද්ධ ආගම ගැන 100%ක්ම අපි දැනගත්තේ නැති වුණත් යම්කිසි ප්‍රමාණයකට ඔයාලගේ සංස්කෘතිය මොකද්ද ඔයාලගේ ආගම ඇදහිලි මොනවද කියලා අපි චුට්ටක් දැනගත්තොත් අපිව අපිට කවුරු හරි සිංහල සහෝදරයන් ගැන වැරදි මොනවා හරි කිව්වොත් නෑ අපි දන්නව නෑ එයාලගේ සංස්කෘතිය මේක තමයි එයාලගේ ඇදහිලි එයාලගේ ආගම මේක තමයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ රටේ ජීවත් වෙන සුළුතරයක් වශයෙන් ඉන්න මුස්ලිම් ඉස්ලාම් දහම පිළිපදින මුස්ලිම් සමාජය ගැන වැරදි වචනයක් වැරදි දෙයක් සමාජගත කරොත් ඔයාලා දැනගන්න ඕනේ නෑ මං මෙහෙම වැඩසටහනකට ගියා ඒකේ මං ප්‍රශ්න ඇහුවා දැනට සමාජයේ මුස්ලිම්වරු ජීවත් වෙන රටාව නෙවෙයි ඇත්තටම ඉස්ලාම් ආගම කියන්නේ. ඉස්ලාම් ආගම කියන්නේ මෙහෙම මෙහෙම තමයි. එහෙම ඔයාලට උත්තර දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවානේ දැන් ඔයාලට ප්‍රශ්න තියි පෞගිය දවස්වල කතා වුණා වගේ මේ මුස්ලිම් සමාජය ඇයි මේ ඔක්කොම කළුවට අඳින්නේ? ඇයි මේ පිරිමි ලෝගු ඇඳගෙන ඉන්නේ? මේ ඇයි ඔක්කොම මේ පිරිමි මේ තරුණයෝ රැවුලව වන්න පටන් ගන්නෙ? එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම කොයි කට්ටියාවත් එක එක්කෙනා කියලා මම නමින් කියන්නේ නැහැ. සාමාන්‍ය රජයක් බිහි කරන්න ආවම මුලින්ම කියන්නේ මොනවද? අපි බලයට આવොත් ගව ඝාතනය නතර කරනවා කියලා. එතකොට ඔයාලගේ අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තනේ මුන් හරක් මාස් කනවා නිකන් මාර විදියට. එතකොට ඒක දැනගන්න ඕනේ ඔයාලා ඇයි මේක උනේ කියලා. උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි ඉස්ලාම් දහම අනුව
හජ්ජ අවුරුද්දට හජ්ජ උත්සවයවත් අපි ගව ඝාතනය කරලා දන් දෙනවා. එතකොට ඒක අපේ ආගමක් ඒක අපේ සංස්කෘතියක් කියලා නොදැන හිටියානම් ඔයාලත් හිතයි ඇත්තනේ මුන් බලන්නකෝ මෙච්චර මේ සිංහල කට්ටියක් ජීවත් වෙන තැන මුන් අපිව කෝපයටපත් කරන්න අපිව නිකන් හැල්ලු කරගෙනනේ මුන් මේ දැන් හරක් දාගෙන මරන්නේ එහෙම හිතන්න පුළුවන්. අපි ඒ ගැන ඔයාලට කියලා දුන්නා නම් පැහැදිලි කරා නම් ඔයාලා දන්නව නැහැ. එයාලා අපිව අමුසන්න නෙමෙයි මේ දේ කරන්නේ. එයාලගේ ආගමේ නීතියක්. එයාලගේ සංස්කෘතියක්. ඒක එයාලගේ ආගමත් එක්ක බැඳිච්ච දෙයක්. එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් වත්තල මාබෝලින් එහා ගියාම හුඟක් අපේ ක්‍රිස්තියානි සහෝදරයෝ ඉන්නවා. ඒ පැත්තේ සුළුතර මුස්ලිම් ජාතියක් ඉන්නවා. දැන් මුස්ලිම් කට්ටිය හිතුවොත් දැන් ඔයාලට දන්නවා මුස්ලිම් කට්ටිය අර ඌරා ඉන්නවනේ පණ්ඩි කියලානේ කියන්නේ. ඌරාගේ නමවත් කටින් කියන්න කැමති නැහැ. දැන් අපේ ළමයි සාමාන්‍ය ওই මොන්ටිසෝරි යන ළමයි දැන් මොන්ටිසෝරි එක වසර දෙක වසරේ සත්තුන්ගේ චිත්‍ර අඳින්න කියනවා සත්තුන්ගේ රූප කපලා මේ පොත්වල අලවන්න කියනවා. ඔයා මම මේ කියන්නේ චැලෙන්ජ් කරලම කියන්න පුළුවන්. ඕනම මුස්ලිම් ළමයෙක්ගේ චිත්‍ර පොත අරන් බලන්න ඌරෙක්ගේ පින්තූරයක් තියෙනවද කියලා. ඌරෙක්ගේ පින්තූරේ අලවන්නේ නැහැ. එච්චරට අර හිතින් අපි ඒක නිකන් මේවා කරලා තියෙන්නේ. එතකොට එහෙම ඌරව ප්‍රතික්ෂේප කරපු සමාජයක් ඔය වත්තල මාබෝලෙන් එහා වැඩිපුර ක්‍රිස්තියානි සහෝදර ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් කට්ටිය මෙහෙම හිතුවොත් අපි ඌරව කන්නේ නැහැ ඌරු මස් මේවා කරන්නේ නැහැ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා අපිව කෝපයටපත් කරන්න අපිව හැල්ලු කරන්න තමයි මේ ක්‍රිස්තියානි සහෝදරයෝ ඌරෝ මරලා මේ හම්මස් කඩවල වල එහෙම ඉල්ලන් ඉන්නේ කියලා එහෙම හිතුවොත් එතකොට අපි දැනගන්න ඕනේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ සංස්කෘතිය මොකද්ද එයාලගේ ජීවන රටාව මොකද්ද ඒක අපි දැනගන්න ඕනේ අපේ සංස්කෘතිය මොකද්ද අපේ ජීවන රටාව මොකද්ද අපේ ආගම මොකද්ද කියලා අනිත් සහෝදරයෝ දැනගන්න ඕනේ අපි මෙහෙම දැනගත්තා කියන්නකෝ ඇත්තටම අපි අර පොඩි කාලේ අපි අහලා තියෙනවානේ ලොවේ සමා එකම දැයි කියලා. මේ සින්දුවේ පොඩි කැලලක් තියෙනවනේ. එකම දැයි දූ දරුවෝ කියලා. ඒ වගේ අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒකනේ අපි පතන්නේ. එකම දැයක දූ දරුවන් වශයෙන් ශාමයෙන් සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වටපිටාව ඒ රටාව හදන්න ඕනේ නම් අපි එකිනෙකා හඳුනා ගන්න ඕනේ. ඒ වගේ ඔයාල අතර සෑහෙන ප්‍රශ්න ඇති. ඕනම ප්‍රශ්නයක් අපි වෙත යොමු කරන්න අපේ සහෝදරයා ඔයාලට පිළිතුරු ලබා දෙයි. ඒ ආදි වශයෙන් මේ වැඩසටහන ඉතාමත් සන්තෝෂෙන් අපි මෙතන සංවිධානය කරලා තිබෙනවා. ඒ වැඩසටහන සාර්ථකව කරගන්නට ඔයාලගේ සහයෝගය දෙන්න. ඒ වගේම මෙතන සිට මේ වැඩසටහන තුනට පටන් ගන්නවා කිව්වේ සහෝදරුන්ගේ පැමිණීම ඒ ඔක්කොම වල දැන් විනාඩි 35ක් විතර වැඩියෙන් ගිහින් තියෙනවා. මෙතන සිට අපි මේ ඉස්ලාම් දහම ගැන ඉස්ලාම් හැඳින්වීමක් පැනටි පිළිතුරු වැඩසටහන දිගටම කරගෙන යාමට මෙමෙ ස්ථානයට අපි සංවිධානයේ ලේකම් සහෝදර අබ්දුල් රසික් සහෝදරයාට මම ආරාධනා කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.